ඔයා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් පෘථුවේ ඉඳන් ආලෝක වර්ෂ 370ක් දුරින් පිහිටා තිබෙන PDS 70 තාරකාව සහ එහි ග්‍රහලෝක දෙකක් ගැන කතා කරා ඔබට මතක ඇති. ඉතින් මම මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් කතා කළේ මේ පින්තූරේ පෙන්වන PDS 70 B ග්‍රහලෝකයේ ගැනත් අලුතෙන්ම සොයාගත් මේ කඩේරි වලින් නිරූපණය වන ට්‍රොජන් ග්‍රහලෝකයේ ගැනයි. මීට අමතරව PDS 70 සීලසින් හඳුනන තවත් ග්‍රහ වස්තුවක් මේ පද්ධතිය තුළ පවතිනවා. ඒ අනුව මේ වන විට PDS 70 පද්ධතියෙන් විද්‍යාඥයින් සොයාගත් සම්පූර්ණ ග්‍රහ වස්තු ගණන 3ක්. ඉතින් ග්‍රහ පද්ධතිය මේ වන විට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂණයනොත් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ වගේම ජීවයට අවශ්‍යම වන සාධකයක් මේ පද්ධතියෙන් සොයා ගන්නට දුරේක්ෂණ ලද දත්ත වලින් හැකියාව ලැබුණා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් PDS 70 තාරකා පද්ධතියෙන් සොයාගත් නවතම සොයා ගැනීම සහ තවත් අභ්‍යවකාශ තොරතුරු කිහිපයක් කතා කරමු. PDS 70 නම් තාරකාව විද්‍යාඥයින් පළමුවරට සොයාගන්නේ ක්‍රිස්තු වර්ෂ 1992 වසරේ පීකෝ ඩොස් ඩියස් නම් නිරීක්ෂණාගාරයේ යොදා ගනිමින්. රාත්‍රී හාසයේ පවතින සෙන්ටෝරස් තාරකා රාශියේ පවතින තාරකා පරීක්ෂා කිරීමේදී තමයි මේ අපූර්ව තාරකාව විද්‍යාඥයින්ට හමුවන්නේ. මේ තාරකාව K type කාණ්ඩයට අයත් වන අවුරුදු මිලියන 5.4ක වයසකින් යුක්ත ඉතාමත් තරුණ තාරකාවක්. අපේ සූර්යයා සමග බැලුවොත් මේ තාරකාව ලදරුවෙක් හා සමානයි. මොකද අපේ සූර්යාගේ වයස මේ වෙද්දි අවුරුදු බිලියන 4.5ක් ලෙසයි විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබෙන්නේ. ඉතින් තාරකා විතරක් නෙවෙයි ඒ වටා කක්ෂගත වන අපගේ බ්‍රහස්පතිමෙන් 3 ගුණයක් පමණ ස්කන්ධයක් පෙන්වන වායුමය ග්‍රහ වස්තුන් දෙකක් මෙම පද්ධතියෙන් පසු කාලීනව විද්‍යාඥයින් සොයා ගන්නවා. ඒ අනුව 2018 වසරේදී යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ පවතින VLT එහෙම නැතිනම් Very Large Telescope යොදාගෙනයි මෙහිදී හඳුනාගත් පළමු ග්‍රහ වස්තුව නිරීක්ෂණය කරන්නේ. පසුව මේ ග්‍රහ වස්තුව PDS 70 B ලෙස නම් කරුන් ලැබුවා. ඉන් අනතුරුව 2019 වසරේ PDS 70 C ලෙසින් නම් කරන ලද තවත් ග්‍රහ වස්තුවක් මෙම නිරීක්ෂණාගාරයෙන්ම විද්‍යාඥයින් හට සොයා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉන් අනතුරුව තමයි මම කලින් වීඩියෝ එකේ කතා කරපු ට්‍රොජන් ග්‍රහ වස්තුව 2023 වසරේදී සොයා ගන්නේ. ඉතින් විද්‍යාඥයින් දිගින් දිගට VLT දුරේක්ෂයම භාවිතා නොකර දැනට පවතින බලවත්ම දුරේක්ෂය වන ජේම්ස් වෙබ් දුරේක්ෂයත් මේ තාරකාව දෙසට යොමු කරන්නට මෑතකදී කටයුතු කර තිබෙනවා. මේ දුරේක්ෂය මේ දෙසට යොමු කරා කියන්නේ VLT දුරේක්ෂයන් වලින් ලබා ගන්නා දත්තවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් එකතු කර ගන්නට පුළුවන්. මේ තාරකාව තවමත් බිහිවන ලදරු තාරකාවක් නිසා ඒ වටා දුහවිලි සහ වායු වලින් සැදුම්ලත් තැටියක් කක්ෂගත වෙමින් පවතිනවා. මේ තැටිය හඳුන්වන්නේ ප්‍රොටෝප්ලැනටරි ඩිස්ක් එකක් කියලා. මේ දුහවිලි සහ වායු වලින් සමන්විත තැටියෙන් තමයි ඒවා ඝනීභවනය වෙලා ග්‍රහ වස්තු නිර්මාණය වීම සිදුවන්නේ. වෙබ් දුරේක්ෂයේ දත්ත භාවිතා කරමින් මේ ඩිස්ක් එක හොඳින් අධ්‍යයනය කරපු විද්‍යාඥයින්ට තැටියේ මැද ප්‍රදේශයට වන්නට ජල වාෂ්ප සොයා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. මේ සඳහා වුන් භාවිතා කළේ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ පවතින මීරි උපකරණයයි. ඒ වගේම මේ ප්‍රදේශයේ සෙල්සියස් අංශක 330ක් පමණ උෂ්ණත්වයක් පවතින බවටයි දුරේක්ෂයෙන් ලද දත්ත පෙන්වා දෙන්නේ. මේ ඔබ දකින්නේ විද්‍යාඥයින් ලබා දුන් දත්ත අනුව ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් සකස් කරන ලද මේ පද්ධතියේ සැකැස්මයි. මේ මැද්දේ PDS 70 නම් තාරකාව දක්නට ලැබෙන අතර මේ වන විට හඳුනාගෙන තිබෙන PDS B ග්‍රහලෝකයත් PDS C ග්‍රහලෝකයත් දක්නට ලැබෙනවා. මෙහි රෝස පැහැයෙන් පෙන්වන්නේ ප්‍රොටෝප්ලැනටරි ඩිස්ක් එකේ තාරකාවට ආසන්න ප්‍රදේශය සහ එහි ජල වාෂ්ප ලෙසින් පවතින කලාපයයි. මේ දැක්වෙන කලාපය තාරකාවේ සිට කිලෝමීටර මිලියන 160ක් පුරා විහිදී පවතිනවා. සාමාන්‍යයෙන් පාෂාණමය ග්‍රහ වස්තු බිහිවෙනවා නම් ඒ සිදුවන්නේ මේ දැක්වෙන රෝස පැහැති කලාපය තුළයි. එම නිසා මෙවැනි කලාපයක් තුළ තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ බුධ සිට අඟහරු දක්වා පවතින පාෂාණමය ග්‍රහ වස්තු නිර්මාණය වූ විදියට ඉදිරි අනාගතයේදී පාෂාණමය ග්‍රහ වස්තුන් මේ පද්ධතිය තුළ නිර්මාණය වන්නේ. විද්‍යාඥයින් අනුමාන කරන විදියට මේ කලාපය තුළ ග්‍රහ වස්තුවක් බිහි වුණොත් එහි ජලය පවතින්නට පුළුවන්. ඒ වගේම බිහිවන ග්‍රහ වස්තු බොහෝ විට ජීවයට හිතකර වීමේ හැකියාවක් පවතිනවා. මේ කලාපයෙන් දැක්වෙන්නේ තාරකා වටා කක්ෂගත වන දුහවිලි සහ වායු වලින් සැදුම්ලත් ප්‍රොටෝප්ලැනටරි ඩිස්ක් එකේ අවසන් කලාපයයි. ඔබට පෙනෙනවා ඇති
मे पेरण ग्रहवस्तु पाषाण मे ग्रहवस्तु अति नोवन कलाप्याल हटगिन तिबेन भव इतिन मेवा वायुमे ग्रहवस्तु लेसटाई हदुर्वादीय हेक्के तवत् वसर बिलियन गणनगेवी अद्दि मे प्रोटोप्लानेटरी डिस्केकेन अनिवार्यन पाषाण मेहा तवत् वायुमे ग्रहवस्तु निर्माणे वीम सिदुवेवी इति नेत्तरम अपिट मे दकगनट अवस्थाव लबिल तियेन्ने अपेम सौरग्रह मंडले अतीते तिबुनु आकारयै मे पद्धतिय गेन तवत् तोरतुरु लबुनु सेनिन अपि ओबट लबा देन्नम ओबट मतक एति बेनु ग्राहके सांपल रगनेमट दियत् करन लद ओसाइरिस रेक्स अभ्यवकाश याने देन मे वेद्दि मे अभ्यवकाश याने पृथ्वीयट पेमिनीमट इतामत् आसन्न वै पवतिन्ने ए अनु सेप्तेंबर मासे 24 वेनि दिनयि अभ्यवकाश याने बेनु ग्राहकेन एकतु करगत् सांपल पृथ्वीयट लबा दीम सिदु करन्ने मे मेहेम गेन संपूर्ण वीडियो एकक् मम इदिरिपत् करला तियेनवा देन मे उडिन नेन लिंक एक क्लिक करोत् ए वीडियो को वाट बलन्नत् पुलुवन् अभ्यवकाश याने देन मे वीडियो एक हदन विट पृथ्वीय सिट किलोमीटर मिलियन 38ක් पमन दुरकिन पवतिनवा इवागेम पैट किलोमीटर 35000ක් पमन वेगेकिन तमाई सूर्यावटा कक्षगत वेमिन अभ्यवकाश याने पृथ्वीय देशट पेमिनीम सिदु करन्ने मे एनिमेशन एकेन पेन्वन्ने याने गमन मार्गयै यूरोपीय अभ्यवकाश एजेंसी विसिन निर्माणीकरण लद पृथ्वी कालगुणे निरीक्षणीकरण एओलस नम चंद्रिकाव मे सती ऐतुलत भावित निवत् किरीमट अभ्यवकाश एजेंसी कट्यूत करमीन सिटिनवा 2018 वसरेदी वेगा रोकट्टुवक मगिन दियत् करन लद मेम चंद्रिकाव मे वेद्दी संपूर्ण मेहुम काले अवसान करलाई तिबेन्नी ए वितराक नेवेई चंद्रिकावे इंधन अवसान वीम निसाई मेलेस मेम मेहुम अवसान किरीमट ईसा आयतने कट्यूत कर तिबेन्नी इओलस चंद्रिकाव पृथ्वी अति प्रबल कुनाटु तत्वयान गेन वार्ताकरन्नट कालगुणिक विद्याज्ञयन्नट विशाल सहयोगयक् लबा दी तिबेनवा उदाहरण विद्यट हुंगटुंगा गिनिकदु सक्रिय वीम सहारा कांतारे सिदु वेलिकुनाटु पिलिबद दत्तद इओलस चंद्रिकाव लबा दी तिबेनवा ए वितरक नोवेई लोके सिदुवन सुलिकुनाटु इतामत् पहसुवेन हंदुना गनीमे हेकियावक् मे चंद्रिकाव सतुना केसे वेतत् मेहुम कटियुतु अवसान वीम निसा मे सतिय ऐतुलत चंद्रिकाव पहलट गेन पृथ्वी वायुगोले दहने वेमिन अट्लांटिक सागरेट हिकोटस पतितवन आकारेटाई ईएसए विद्याज्ञयन कटियुतु करमिन सिटिन्ने एनम अपि इलंग वीडियो एकेन हमुवेमु एतेक्कोबट शुभ दवसक।